මේ රටේ தත්ත්වය මතක තියාගන්න ඔයා ඇනලයිස් කරන්න ඕන අද தත්ත්වෙ නෙමෙයි යා දැන් මේ අද මේ දේශපාලන தත්ත්වය ආර්ථික தත්ත්වය නම්මනම් කියලා ඒක වැඩක් නෑ මේ බිස්නස් ප්ලෑන් එකට අද தත්ත්වය අපි තේරුම් අරගෙන අපිට පුළුවන්කම තියෙනුන අද தත්ත්වය මත අපි දැන් මේ ප්ලෑන් එක හදන්න ඊළඟ අවුරුදු දෙකට හෝ තුනට හෝ පහට නම් ඒ අවුරුදු පහ ඇතුළත ඔයාගේ අදහස මොකද්ද මේ කියන වාතාවරණය මේක මතක තියාගන්න මම කොයිම වෙලාවකවත් යෝජනා කරන්නේ නැහැ බිස්නස් ප්ලෑන් එකක් හදනකොට මේ දාන අංග තියෙන්න ඕන පිළිවෙල ගැන. ඒ පිළිවෙල මොකක්ද කියන එක තීරණය කරන්න ඕනේ ප්ලෑන් එක ලියන කෙනා. මොකද අපි ගත්තොත් එහෙම එලිවේටර් එකක නැත්තම් ලිෆ්ට් එකක අවුරු හරි නැග්ගොත් එහෙම ඔයාගේ පොටෙන්ෂල් කස්ටමර් කෙනෙක් හරි බිස්නස් පාර්ට්නර් කෙනෙක් හරි ඉන්වෙස්ටර් කෙනෙක් හරි ඔයාගේ ලිෆ්ට් එකේ ඉන්නවා නම් උඩ තට්ටුවට ඒ යන තප්පර ගන්න ඇතුළත කොහොමද අරයාගේ ඔළුව ඔයා හදන්නේ ඔයාගේ බිස්නස් එක ගැන තව විස්තර බලන්න. ඒ කියන්නේ ඔයා හරියට පිච් එක කරා නම් ඔයා මගින් බලනකොට එයා ඔයාගේ පස්සෙන් බහැල එන්න ඕනේ මට ඊටු ටිකක් කියලා යන්න ඕනේ. දැන් ස්ටාර්ට්අප් එකකට බිස්නස් ප්ලෑන් එකක් කියන්නේ එකක්. ඊළඟට කාලයක් කරගෙන ආපු ව්‍යාපාරික බිස්නස් ප්ලෑන් එකක් කියන්නේ තව එකක්. ඊළඟට තියෙන බිස්නස් එකක් එක්ස්පෑන්ඩ් කරගන්නකොට තව පුළුල් කරනකොට හදන බිස්නස් ප්ලෑන් එක තව එකක්. මම හැම වෙලේම කියන දේ තමයි ප්ලෑන්ස් ආ නතින් ප්ලෑනින් ඉස් එවරිතින්. ප්ලෑන් එකක් තියෙන මොඩේකට ප්ලෑන් එකක් නැති බුද්ධිමතෙක් වුණත් පරද්දන්න පුළුවන් කියලා වොරන් බෆට් කියලා තියෙනවා. ඉතින් ඔයා ස්ටාර්ට්අප් එකක් බිස්නස් එකක් කරනවා නම් ඔයාගේ බිස්නස් ප්ලෑන් එක ඔයා හදන්නේ කොහොමද? නිකම් මේ තියරොටිකල් විදිහට නෙමෙයි. ප්‍රායෝගිකව හිතලා. ඒක තමයි වටින්නේ. ප්‍රායෝගිකව හිතලා කොහොමද ඔයා බිස්නස් ප්ලෑන් එකක් හදන්නේ? ඉතින් මෙන්න මේ ප්‍රශ්න ගැන අපි එඩියුකේට් කරන්න. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ස්ටාර්ට්අප්ස් වලට, ෆැමිලි බිස්නසස් වලට කන්සල්ට් කරන චාමින්ද කුමාරසිරි අද Simplebooks අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. HCP consultant ආයතනයේ chairman, ශ්‍රී ලංකා chamber of small and medium industries ආයතනයේ strategic advisor, TRCSL ආයතනයේ director, institute of chartered accountants ශ්‍රී ලංකා කියන ආයතනයේ member කෙනෙක්. ඒ වගේම PIM ආයතනයේ lecturer කෙනෙක්. චාමින්දගේ තියෙන විශේෂත්වය තමයි මගේ ව්‍යාපාරය වෙන්නේ අනිත් අයගේ ව්‍යාපාර දියුණු කරන එක කියන ඒ දැක්මෙන් වැඩ කරන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක්ගෙන් ඔයාගේ ස්ටාර්ට්අප් එකට, ඔයා අලුතෙන් පටන් ගන්න යන බිස්නස් එකට, ඔයා කොහොමද බිස්නස් ප්ලෑන් එකක් හදන්නේ? මේ සම්බන්ධයෙන් හැම දෙයක්ම අපි අද චාමින්දගෙන්ම අහලා බලමු. හරි චාමින්, පළවෙනි ප්‍රශ්නේ විදියට බිස්නස් ප්ලෑන් එකක් හදන කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඇත්තටම බිස්නස් ප්ලෑන් එක දින වැදගත්කම ඇයි අපි බිස්නස් ප්ලෑන් එකක් හදන්නේ? ඔව්. දැන් මේ බිස්නස් ප්ලෑන් එකක් කිව්වම ගොඩක් අය හිතන්නේ බිස්නස් ප්ලෑන් එකකින් කරන්නේ බිස්නස් එකට තියෙන අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන දේවල් ටික දාලා ෆයිනෑන්ෂල් ටිකකුත් දාලා මේ ව්‍යාපාරය කොහෙටද යන්නේ කියලා පෙන්වන එකයි. ඒක පාවිච්චි කරලා ගොඩක් වෙලාවට ණයක් ගන්න, එහෙම නැත්නම් අලුත් ඉන්වෙස්ටර් කෙනෙක්ව හඳුන්න ගන්න ඒ වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මේකේ මේ වැදගත්ම කෑල්ල තමයි ප්ලෑන් එක නෙමෙයි වැදගත්ම කොටස. ප්ලෑනින් කියන එක. මම හැම වෙලෙම කියන දේ තමයි ප්ලෑන්ස් ආ නතින් ප්ලෑනින් ඉස් එවරිතින් කියන්නේ. එතකොට මේ ඩොකියුමන්ට් එකකට ස්ටැම්ප් පුරවන එකට වඩා ලොකු ප්‍රොසෙස් එකක් ඒක පිටිපස්සේ තියෙනවා. මම ඒක ගැන පස්සේ කතා කරන්නම්. හැබැයි මෙතෙන්දී ඔයා අහපු ප්‍රශ්නෙට මේක වැදගත්කම ගත්තොත් ගොඩාක් ප්‍රතිවලින් කියන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් පටන් ගන්නකොට අනාගතය ගැන දන්නේ නැතුවනේ පටන් ගන්න. අපි දන්නේ නැහැ ව්‍යාපාරේ කොහෙට යයිද කියලා. අපි දන්නේ නැහැ වෙළඳපොළ නැත්තම් අපේ පරිසරය කොහෙට යයිද කියලා. ඉතින් අපි යම්කිසි අදහසක් තියාගෙන මේක ඉස්සරහට ගියොත් අර අඳුර යතපත ගානවට වඩා ඒක අපිට ලේසි. ඊළඟට විශේෂයෙන්ම අපි වියදම් විශාල වියදම් කරනකොට අපි කියන කැපෙක්ස් කියන්නේ දේපල අත්පත් කර ගැනීම වගේ විශාල වියදමක් කරනකොට යම්කිසි ආකාරයකට ප්‍රෝකතනයක් කරලා තිබුණොත් අපි මේ වියදම කරන්න යන්න කලින් අපිට ඒක ටිකක් සාර්ථක විදිහට තීරණ ගන්න පුළුවන්. විශේෂයෙන්ම මම හිතන්නේ දැන් මේ වර්තමාන තත්ත්වයත් එක්ක මේ වසංගතය ගොඩක් අයට දැන් තීරණව ඇති අපි මූල්‍ය තත්ත්වයේ කොයිතරම් හිර කරගෙන තියෙනවද කෑෂ් ෆ්ලෝ එක. එතකොට මේ කල් තියාම අපිට ඉදිරියේදී වෙන්න පුළුවන් මූල්‍ය දුෂ්කරතා වුණත් මේ ප්ලෑන් එකක් හදුවම අපිට පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. ඒතර යම්කිසි ආකාරයකට සූදානමක් වෙන්න පුළුවන්. ඊළඟට වැදගත්ම කෑල්ල තමයි බිස්නස් ප්ලෑන් එකක් හදනකොට තියෙන අපි අනාගතයේ ප්‍රෝකතනය කිරීමක් කරන්නේ මේ ප්ලෑන් එකකදී.
වෙළඳපොළ මොන වගේ තියෙයිද ඒකට අපි කොහොමද සූදානම් වෙන්නේ කියන එක උතන තියෙන්නේ. ඒතර එතෙන්දී අපිට යම් යම් ඉඟි ලැබෙනවා මේ ප්ලෑන් එක හදනකොට අපි හිර වෙන්න පුළුවන් තැන්. ඒ වගේම අවදානම ඇති වෙන්න පුළුවන් තැන්. අන්න ඒ දේවල් අපි කල්තිය අඳුනගත්තම ප්‍රෝගතනය කරාම අපිට මේ අවදානම් කළමනාකරණයටත් කල්තියම සූදානම් වෙන්න පුළුවන්. අයියම් අනිත් එක තමයි දැන් බිස්නස් ප්ලෑන් එකක් ඇයි හදන්න ඕන කියන එක අපි පැහැදිලි. එතකොට දැන් මොකක්ද ඇත්තටම බිස්නස් ප්ලෑන් එක අඩංගු වෙන්න ඕන දේවල් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. ඔව්. ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් ඒක. මොකද අපි සාමාන්‍යයෙන් දැන් බිස්නස් ප්ලෑන් එකක් ඕක දැන් ඕක විවිධාකාර බිස්නස් ප්ලෑන් කියනවා, කෝපරේට් ප්ලෑන් කියනවා, ස්ට්‍රැටජික් ප්ලෑන් කියනවා. ඒක එක එක විදිහට මේ නම් පාවිච්චි කරනවා. දැන් බිස්නස් ප්ලෑන් එකක තියෙන්න ඕන මොනවද කියලා අහුවම අපි ගොඩක් වෙලාවට කරන්නේ Google එකේ ගිහිල්ලා ගහනවා. How to write a business plan. Business plan templates. ඕන තරම් එනවා. ඒ හින්දා මම ඕක අමුතුවෙන් මෙතන කෑලි කෑලි කියනවට වඩා අපිට හොයන්න පුළුවන් ඕන තරම් Google එකේ. හැබැයි ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. මම දැන් අර ඉස්සල්ලා කතා කරා වගේ අපි ඉස්සල්ලාම අහන්න ඕන ප්‍රශ්නේ තමයි ඇයි අපි බිස්නස් ප්ලෑන් එකක් හදන්නේ? මොකක්ද මේකේ අරමුණ? දැන් බිස්නස් ප්ලෑන් එකක් හදලා අපි කියනවා අර කළුව මාරපංගියා වගේ කියලා කතාවක් කියන්නේ ඔහි යනවා. යන්නේ මොකටද කියලා දන්නේ මාරපං යන්න කිපින්ද මාරපං යනවා. බිස්නස් ප්ලෑන් එකක් කරනවා ගීල ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ටෙම්ප්ලේට් එක ෆිල් කරනවා. ඒක නෙමෙයි බිස්නස් ප්ලෑන්. අපි මේක හදන්නේ ඇයි? මෙතන බිස්නස් ප්ලෑන් එක කියන්නේ මතක තියාගන්න මේ අපේ අරමුණ අවසානයේ ලස්සන ඩොකියුමන්ට් එකක් එළියට ගන්න එක නෙමෙයි. ගොඩක් අය බිස්නස් ප්ලෑන් එකක් කියවම බලාපොරොත්තු වෙන්නේ අන්තිමට ලස්සන මැගසින් එකක් වගේ ඩොකියුමන්ට් එකක් එළියට එනවා නම් අන්න ප්ලෑන් එක හරි. ඒක නෙමෙයි බිස්නස් ප්ලෑන් කියන්නේ. අපිට ඕන කරන්නේ අපේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න. එහෙම නැත්නම් ව්‍යාපාරයට ණයක් ලබා ගන්න. ව්‍යාපාරයට ආයෝජකව ලබා ගන්න. එහෙම නැත්නම් අපේ ව්‍යාපාරයේ ඉන්න සේවකයන්ට යම්කිසි පණිවිඩයක් දෙන්න. මේ යනාදී වශයෙන් අපි ව්‍යාපාරයේ ඉස්සරහට ගෙනියනකොට අපිට අවශ්‍ය කරන මොකක් හරි අරමුණක් පර්පස් එකක් ෆුල්ෆිල් කරගන්න ඒක වෙනුවෙන් තමයි මේ ප්ලෑන් එක හදන්නේ. එතකොට අංක 1 තමයි ඇයි අපි මේ ප්ලෑන් එක හදන්නේ කියන එක හරියට අපි තේරුම් ගන්න ඕනේ හදා ගන්න ඕනේ. ගොඩක් වෙලාවට මම මේව හංගන්න දේවල් නෙමෙයි සාමාන්‍යයෙන් වෙන දේවල්. ගොඩක් අය දැන් මගේ ළඟට එනවා බිස්නස් ප්ලෑන් හදන්න ඕනේ කියලා අහුවම ගොඩක් අයගේ උත්තරේ තමයි බැංකුවෙන් ණයක් ගන්න තමයි මේ ප්ලෑන් එකක් හදන්න ඕනේ අපිට උදව්වක් කරන්න පුළුවන්ද? හැබැයි මේකයි වැඩේ අපිට මෙන්න මෙච්චර විතර ණයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ පොඩ්ඩක් ඔක පුම්බල දෙන්න. ඔහොමනේ කියන්නේ. පොඩ්ඩක් පුම්බල දෙන්න. ඒ කියන්නේ මෙතන අර ණය ගන්න ඕන කරන පසුබිමට බැංකුවෙන් ණයක් දෙන්න හැකියවන විදිහට ණය දෙන්න හිතන විදිහට ඕන කරන ටික දාලා මේක හදලා දෙන්න. ඒතර ඇත්තටම මේක හදන්නේ බිස්නස් එක දුවන්න නෙමෙයි. මේක හදන්නේ දැන් මේ ණය ගන්න. බැංකුව අන්දන්න. කෙටියෙන් කිව්වොත් තොර ඒකද මේක අරමුණ. ඒකම නම් අරමුණ. ඒක එහෙම හදන එකේ වරදක් නැහැ. නමුත් මම ඒක සාමාන්‍යයෙන් අනුමත කරන දෙයක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් බිස්නස් ප්ලෑන් එකක් කියන එක අපි ගත්තොත් එහෙම යථාර්ථවාදීව අපිට ඕන කරන්නේ අපේ තියෙන ව්‍යාපාරය ඉස්සරහට ගොඩනගා ගන්න ඕන කරන පසුබිම. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම ඉදිරියට යන අපේ පාර තමයි මේ හදන්නේ. මේක හදනකොට අපි අර මම මුලින් කිව්වා වගේ මේක හදන්න භාවිතා කරන ප්‍රොසෙස් එක තමයි වැදගත්ම කොටස. මම ප්‍රොසෙස් එක ගැන කතා කරන්න වෙලා තිබුණොත් කතා කරන්න. නමුත් මම අහපු ප්‍රශ්නෙට මේකේ අඩංගු වෙන කරුණු කියන කාරණාවනේ ගත්තේ. මම දැන් එතන සරලව කියන්නම්. ඒතකොට එතෙන්දී මම කිව්වා අවශ්‍යතාවය ඇයි මේක හදන්නේ කියලා කිව්වම අපිට යම්කිසි අදහසක් එනවා ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න මේක තුල තියෙන්න ඕන මොනවද කියලා. ඊළඟට බලන්න ඕන කාටද මේක හදන්නේ අපි? මේ ප්ලෑන් එක කාටද දෙන්නේ? මේ ප්ලෑන් එකේ ඉන්න එක එක පාර්ශව මේක ආයතනය ඇතුළේ තියාගන්න පුළුවන් ආයතනයේ කළමනාකාරීත්වයට එහෙම නැත්නම් අපේ ආයතනයේ අලුතෙන් බඳවගන්න බලාපොරොත්තු වෙන ආයෝජකව වෙන්න පුළුවන් එහෙම නැත්නම් බැංකුවක් හෝ ණය දෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ දෙන කෙනා ඒතර අවසානයේ වෙන්න ඕන මේ ප්ලෑන් එකෙන් අපි ඒත්තු ගන්නන්න ඕන ඒ ප්ලෑන් එක අවසානයේ පරිශීලනය කර නැත්නම් බලන කෙනාට අපිට දෙන්න ඕන මැසේජ් එක ගියාද කියන එක. ඒකනේ සරල කතාව. දැන් ඔතන ඊළඟට එන ප්‍රශ්නේ තමයි මගේ සමහරු අහනවා දැන් ප්ලෑන් එකක සාමාන්‍යයෙන් පිටු කීයක් විතර තියෙන්න ඕනද? ඈ දැන් සමහර බිස්නස් ප්ලෑන් එකේ පිටු ගානෙන් තමයි බිස්නස් ප්ලෑන් එකේ සාර්ථකත්වම නෙන්නේ. මම ඔයාලා දැනගන්න කියන්නම් මම මෑතකදී ලංකාවේ තියෙන ඉහළම ආයතනයකට බිස්නස් ප්ලෑන් එකක් හැදුවා. ඒ ප්ලෑන් එක මේ ලංකාවේ ඉහළම ආයතන මේ පොඩි සුළු මධ්‍ය පරිමාණයක් නෙමෙයි මේක. ඒ ආයතනේ ලොකු මැන්ඩේට් එකක් තියෙන ආයතනයක්. ඒ ප්ලෑන් එකේ සමස්ත
බිස්නස් ප්ලෑන් එක අපි කෝපරේට් ප්ලෑන් කියලා කිව්වේ මේක මේ 3 year corporate plan එකක් අක්කා මේ 3 year corporate plan එකේ මම මේ action plan එක නැතුව මම කියන්නේ plan එකේ part එක විතරක් සම්පූර්ණ plan එකම පිටු තුනයි දැන් ඔය ගොඩක් වෙලාට මට දැන් මේ ළඟදී මම තවත් ඒ වගේම ලොකු ආයතනයක රාජ්‍ය ආයතනයක් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට මම දුන්නට පස්සේ මේ plan එක draft එකක් මේක බලලා මට ඔයගොල්ලන්ගේ අදහස් දෙන්න මම දැන් හදුවා කියලා මට ඒගොල්ලන්ගේ comments එනවා වැඩිපුරම ආපු comments තමයි මේක පොඩි වැඩිනේ මේකේ පිටු මෙච්චරයිනේ තියෙන්නේ මේකේ අර ඇනලිසිස් එක නෑනේ මේකේ මේ ඇනලිසිස් එක නෑනේ ඒ කියන්නේ අපි පුරුදු වෙලා ඉන්නවා plan එකක් කිව්වම අපි අර පොත්වල දැකලා තියෙන ඔය හරි දැකලා තියෙන template එකක මේ ටික fill කරන්න ඕනේ plan එකේ sort එකක් තියෙන්න ඕනේ paste එකක් තියෙන්න ඕනේ environment එක අරකට මේකද ඒ ටික ඔක්කොම තියෙනවා මම කියන්නේ නෑ ඒක වැරදි කියලා නමුත් ප්‍රධාන දේ ඒක නෙමෙයි ප්‍රධාන දේ template fill කරන එක නෙමෙයි ප්‍රධාන දේ තමයි අපිට අවශ්‍ය පණිවිඩය එතනින් එළියට එනවද කියන එක අපිට අවශ්‍ය දේ කරනවද කියන එක එතකොට ඒකයි මම කිව්වේ ඉස්සලම අරමුණ බලන්න එහෙනම් මේ කාටද දෙන්න කියලා බලන්න ඒ දෙක එකතු කරලා තුන්වෙනි කාරණාව තමයි plan එකක් හදනකොට බලන්න ඕන දේ තමයි context එක context එක කියලා කියන්නේ අපි මේ plan එක හදන්නේ මොන වගේ වාතාවරණයකටද මොන වගේ පරිසරයකටද ඒ කියන්නේ මේ plan එක හදන මේ අද එක නෙමෙයි මේ කතා කරන්නේ අපි මේ ඉස්සරහට දැන් අවුරුදු 5ක plan එකක් වෙන්න පුළුවන් 3ක plan එකක් වෙන්න පුළුවන් ඉතින් සමහර කෙනෙක් ඉන්නවා අපි හිතමු දැන් ගොඩක් සුළු හා මධ්‍ය පරිමාණ ශිෂ්ටය එනවා මගෙත් එක්ක වැඩ කරන වැඩ කරනම ඒගොල්ලන්ට කියන කාරණාව තමයි ඕගොල්ලෝ දැන් plan එකක් හදනකොට ඔයාගේ වපසරිය ඔයාගේ business එක තියෙන්නේ ගම ඇතුළේ ඔයා බේකරියක් නම් කරන්නේ ඔයා මේ රටටම මේ බේකරි items දෙන්නේ නැහැ ඒතකොට ඔයාගේ context එක ඔයාගේ පරිසරය තමයි මේ ඔයාගේ ගම වෙන්න පුළුවන් සමහරවල්ලා ඒතකොට ඒක තමයි ඔයාගේ සමස්ත පරිසරය ඒතකොට මේ ගම ඇතුළේ තමයි ඔයා බේකරිය කරන්නේ ඒතකොට එතෙන්දී සමහර කාරණා තියෙනවා ජාතික ආර්ථිකයේ පැත්තෙන් එන දේවල් ද රටේ තියෙන ආර්ථික මට්ටම බලපානවා වගේ දේශපාලනික වාතාවරණය බලපානවා ඒක නැහැ කියන්නේ නැහැ නමුත් ඔයාගේ ප්‍රධානම context එක වෙන්නේ යන්නේ සීමාව. ඒතර ඒ වගේ මේක අපි හඳුන ගන්නවා. ඒක හඳුනගෙන ඊට පස්සේ තමයි ඒකට ගැළපෙන විදිහට මේකේ ඇතුළ ටික දාගන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් business plan එක කියන එකේ තියෙනවනේ අපිට අවස්ථා. දැන් startup එකකට business plan එකක් කියන්නේ එකක්. ඊළඟට කාලයක් කරගෙන ආපු ව්‍යාපාරික business plan එකක් කියන්නේ තව එකක්. ඊළඟට තියෙන business එකක් expand කරගන්නකොට තව pull කරනකොට හදන business plan එක තව එකක්. ඊළඟට ගොඩක් වෙලාවට අපිට නැත්තෑ දැන් මේ දවස්වල ගොඩක් කෙනේවා තමයි ව්‍යාපාරයේ යම්කිසි ආකාරයක අර්බුදයකට ලක් වෙලා කඩා වැටිලා බැංකුණා හිර වෙලා අපි කියන රීස්ට්‍රක්චරින් බිස්නස් එක නැවත ගොඩනගා ගන්න රීස්ට්‍රක්චරින් ප්ලෑන් එකක් කියලා එකක්. එතකොට ඒක තව එකක්. එතකොට මේ වගේ අපි මේ බිස්නස් එකක ප්ලෑන් එකක් හදනවා කොහොම යන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ අපි දැන් මේ මොන අවධියේද මොන තැන ඉඳලාද මොන කරුණු මතද මේක හදන්න කියලා. එහෙම හැදුවට පස්සේ අපි තීරණය කරන්න ඕන මේ ප්ලෑන් එක ඇතුළට දාන කාරණා තීරණය වෙන්නේ අන්නේ කියන මං කියපු ඒ පසුබිම් කාරණා ටිකත් එක්ක. දැන් උදාහරණයක් විදියට අපි ස්ටාර්ට්අප් එකක් කියලා හිතන්නකෝ දැන් ඔයා අලුතෙන්ම ව්‍යාපාරයක් පටන් අරගෙන හදනවා. ඔයා දැන් බැංකුවෙන් ගිහලා ණයක් ගන්න තමයි හදන්නේ. නැත්නම් ආයුකේ ගෙන්න ගන්න හදන්නේ. එතකොට ඔයා ඉස්සෙල්ලම කියන්න ඕන සාමාන්‍යයෙන් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නකොට අපි අහන හරි ඔයා මොකක්ද දැන් මේ සෝල්ව් කරන්න හදන ප්‍රොබ්ලම් එක? දැන් බිස්නස් එකක් කියලා කියන්නේ අලුත්යක් කියලා කියන්නේ ඔයා සෝල්වින් අ ප්‍රොබ්ලම්. මොකක්ද තියෙන ප්‍රශ්නයක් සිතන එක නකරන්නේ. එමෙ නැත්තම් කාගේ අවශ්‍යතාවයක්ද මොකද්ද විසඳන්න හදන්නේ. එතකොට අපි ඉස්සෙල්ලම පැහැදිලි කරනවා මෙන්න මේක තමයි ප්‍රොබ්ලම් එක. එතකොට මේ ඒ ප්ලෑන් එකේ පටන් ගන්නකොට සමහරවිට තියෙන්නේ what is the problem you are trying to solve. ඊට පස්සේ ඔයා කතා කරන ඔයාගේ සොලූෂන් එක මොකද්ද? මොකද්ද ඔයාගේ ඉන්න සොලූෂන් එක? මෙන්න ප්‍රශ්නේ මෙන්න මගේ සොලූෂන් එක. අන්න ඒකට අනුකූලව ඊටු ටික ඊට පස්සේ දාගන්න. ඊට පස්සේ ඉතින් ඔය environmental scan ද sort analysis ද pet analysis ද අරම මේ ඔක්කොම ඒ දාලා ඒව දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න වෙනවා මේක කලබනාකාරීත්වය ගැන කියන්න වෙනවා මූල්‍ය කාරණා ගැන කියන්න වෙනවා. ඉතින් ඒ හින්දා මේ වගේ පැති කාරණා ගොඩක් අපිට දාන්න පුළුවන්. දැන් මගෙන් ඇහුවොත් එහෙම business plan එකක් හදනකොට මොනවද දාන්නේ කියලා අර ඔය කියපු කාරණා ටික ඔක්කොම යම් යම් තැන්වල අතුලත් වෙන්න පුළුවන්. හැබැයි මම හදුවනම් මම මේ බහුතරයක් මම කියන්නේ එකේ මම අර කිව්වා වගේ ආයතනෙන් ආයතනයට වෙනස් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් බිස්නස් ප්ලෑන් එකක් කිව්වම මේක කෙනෙක්ගේ අතට දුන්නම ඒ ගන්න පුද්ගලයාට මේක බලන්න හිතෙන්න ඕනනේ මම දැන් පිටු 100ක් තියෙන ලොකු පොතක් කියලා දෙනවා මෙන්න මගේ බිස්නස් ප්ලෑන් එක කියලා පළවෙනි පිටුව දෙක පෙල්ලුවාට පස්සේ ඔක එපා වෙනවා සමහරට බලන්න ඉන්ට්‍රස්ට් එකක් නැහැ සමහරලාට ඕන දේවල් බලන්න නැහැ සමහර ප්ලෑන් එක බලන්න මෙහෙම අරගෙන මෙහෙම කරලා දිගලා අපිට කල් තුන මෙහෙම දාගෙන මෙහෙම පොත අරගෙන මෙහෙම කරලා බලනවා නැත්තල අස්සර පිටුරට ගත්තා තිබ්බොත් ඔලුව දාලා බලනවා
එහෙමනේ. ඒකට අපි එතකොට මේ මේ බිස්නස් ප්ලෑන් එකක් කියලා කියන්නේ අපි ඉස්සල්ලාම මේක බලන කෙනාට ඉතුරු ටික බලන්න. දැන් මේ වීඩියෝ එකක් උනත් එහෙමනේ. දැන් විනාඩි 20ක හරි පැයක හරි වීඩියෝ එකක් දැම්මම ඉස්සල්ලා මුල් ටික පොඩ්ඩක් අපි බලනවනේ. අහලා මේක මේ බලන්න හිතනවද කියලා ඉතින් එහාට. එහෙම නැත්නම් ඊට පස්සේ පොඩ්ඩක් එහෙම මෙහෙන් අපි ස්ක්‍රෝල් කරලා බලනවා මැද මැද මොනවද තව තියෙන්නේ කියලා. ඕකනේ කතාව. ඒක ඒ විදිහටම බලපානවා බිස්නස් ප්ලෑන් එකට. ඒතර ප්ලෑන් එක දුන්නම අපි ඉස්සල්ලාම මේ මුලින්ම දාන එක අපි කියනවා සාමාන්‍යයෙන් ඔක භාවිතා කරන වචන තමයි එක්සිකියුටිව් සමරි කියලා. ඒ කියන්නේ මේ බිස්නස් ප්ලෑන් එකේ තියෙන සමස්තය සාරාංශගත කරලා බලන කෙනාට මේක ඉතුරු ටික බලන්න හිතන විදිහට අපි මේ එක්සිකියුටිව් සමරි එක හදන්න ඕනේ. ඒතර මේක බැලුවම හිතෙනවා මෙතනින් එහාට මේක බලන්න ඕනේ මොකද්ද මේ තියෙන්නේ කියලා. මේක නිකන් මට දැනන දෙයක්. අපි ඔක සාමාන්‍යයෙන් කතා කරනවා ඔගොල්ලෝ අහලා ඇති එලිවේටර් පිච් කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. දැන් දැන් කාලේ තියෙන තරඟකාරී පරිසරයක් තුළ බිස්නස් වර්ල්ඩ් එකේ අපි කෙනෙකුට දෙයක් ඉස්සලා හේතු ගන්නන්න ඉස්සලා වගේ රචනා ලියන්නේ නැහැ. ලොකු පොත් ලියන්නේ නැහැ. අපි යාට දැක්ක ගමන් හිතෙන්න ඕන මේක මට පොඩ්ඩක් තව බලන්න ඕන කියලා. එතකොට ඔය එලිවේටර් පිච් කියන කන්සෙප්ට් එකේදී අපි කියන්නේ අර එලිවේටර් එකක නැත්තම් ලිෆ්ට් එකක කවුරු හරි නැග්ගොත් එහෙම ඔයාගේ පොටෙන්ෂල් කස්ටමර් කෙනෙක් හරි බිස්නස් පාර්ට්නර් කෙනෙක් හරි ඉන්වෙස්ටර් කෙනෙක් හරි ඔයාගේ ලිෆ්ට් එකේ ඉන්නවා නම් උඩ තට්ටුවට ඒ යන තප්පර ගන්න ඇතුළත කොහොමද අරයාගේ ඔළුව ඔයා හදන්නේ ඔයාගේ බිස්නස් එක ගැන තව විස්තර බලන්න. ඒ කියන්නේ ඔයා හරියට පිච් එක කරා නම් ඔයා මගින් බලනකොට එයා ඔයාගේ පස්සෙන් බැහැල එන්න ඕනේ. මට ඉතුරු ටිකක් කියලා යන්නකො. නැත්තම් call my office දෙන්න මට appointment එක. අන්න ඒක තමයි elevator pitch කියන්නේ. ඒතකොට ඒ තප්පර ගන්න ඇතුළත අරයාව ඒත්තු ගන්නවා නම් ඔයා ඉතුරු ටිකක් බලන්න ඕනේ. ඔයාත් එක්ක තව සාකච්ඡාවක් ගන්න ඕන කියලා ඔයා සාර්ථකයි. ඒ theory ඒ ක්‍රමවේදය ඒ විදිහටම අදාළ වෙන executive summary එකට. Executive summary කියන්නේ බොහෝ දුරට one page document එක මේ උඩින්ම තියෙන. මේක බැලුවම මේකේ මේ සාරාංශය තියෙන්නත් ඕන. ඒ වගේම ඉතුරු ටික බලන්න හිතෙන්නත් ඕන. එතකොට ඒක තමයි පටන් ගන්න එක. ඊට පස්සේ අපි දැන් executive summary එක කියලා දාලා අදහසක් ඇතුවනේ කෙනෙක් මේක බලන්න. ඊට පස්සේ යාට අපි දෙනවා ගිහිල්ලා content එක මේ තනින් පියවරෙන් පියවර අපි දානවා මොනවද මේක අපි දාලා තියෙන්නේ. එතෙන්දී අපිට පුළුවන් මේකේ මතක තියාගන්න මම කොයිම වෙලාවකවත් යෝජනා කරන්නේ නැහැ business plan එකක් හදනකොට මේ දාන අංග තියෙන්න ඕන පිළිවෙල ගැන. ඒ පිළිවෙල මොකක්ද කියන එක තීරණය කරන්න ඕනේ plan එක ලියන කෙනා. මොකද අපි ගත්තොත් එහෙම ඒක ස්ටෝරි එකක් නෙමෙයි ප්ලෑන් එකක් කියලා කියන්නේ අර ටෙක්ස්ට් බුක් එකක තියෙන චැප්ටර්ස් ටික වගේ තියෙන්න හොඳ නැහැ. මේ මේ චැප්ටර්ස් ටික වෙන වෙනම ගියාට වැඩක් නැහැ. ඒකට එකක් සම්බන්ධ නැත්තම්. එතකොට මේ කතාව කියද්දී අපි හිතන්නකෝ අපි සමහරවිට දැක්කලා තියෙන චිත්‍රපටි. දැන් චිත්‍රපටි බලනකොට සමහරවිට චිත්‍රපටි වල තියෙනවා මේ අතීත කතාවක් කියන එකක් තියෙනවා. අපි ගන්නකෝ ටයිටැනික් කතාව. රයිට්? ඒ කතාවේ පටන් ගන්න යගේ ඉඳලානේ. දැන් වයසට ගිහිල්ලා මෙයා තව කෙනෙකුට කතාව කියනවා. ඊට පස්සේ තමයි එයාගේ මතකයේ අවදි කරන විදිහට තමයි අර කතාව ආපහු අපිට මුලේ ඉඳලා දෙන්නේ. එහෙම නැත්නම් අපිට මුලේ ඉඳලා කතාව කියාගෙන කියාගෙන යන්න පුළුවන් අගට. දැන් එක්සිකියුටිව් සමරි එක බලපු කෙනා දැන් මේ ගැන දල අදහසක් තියෙනවා. දැන් මොකද්ද මේ බිස්නස් ප්ලෑන් එක මොකද්ද මෙයා කතා කරන්නේ කියලා අදහසක් තියෙනවා. එතකොට එයා දැන් ඒක ඔළුවේ තියාගෙන තමයි මේක බලන්නේ. ඊළඟට අපි එයාට දෙන්න ඕන අර ඒ එක එක කොටස් වල මෙයාට අවශ්‍ය නම් මට දැන් බලන්න ඕනේ මෙයා මේකේ මේ පරිසරය ගැන කොහොමද මේ ඇනලයිස් කරලා තියෙන්නේ මේක පරිසර තත්ත්වය මොකද්ද එතකොට අන්න යා යනවා එන්වයරන්මන්ටල් ස්කෑන් එක ඊට පස්සේ යාට බලන්න ඕනේ මට පොඩ්ඩක් බලන්න ඕනේ මේගොල්ලන්ගේ මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක කොහොමද කියලා එයාගේ ඇතෙන්ට එතකොට යාට අවශ්‍ය දැනට යන්න පුළුවන් විදිහට අපි අතන දානවා කන්ටෙන්ට් එක ඒ කන්ටෙන්ට් එකේ දාන ඕඩේ කාර මං කිව්වා වගේ කතාව කියන කෙනා Tamanට කැමති විදිහට ඒක හදාගන්න පුළුවන් මේක කතාවක් මේක නිකම්ම නිකන් කරුණු ටිකක් නෙමෙයි වැදගත්ම කෑල තමයි මේ කෑල ටික කනෙක් වෙන්න ඕන කනෙක් වෙනවා. ඒ කියන්නේ එකකට එකක් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි එන්වයරන්මන්ට් එකේදී අයිඩෙන්ටිෆයි කරාන රිස්ක් එකක්, ඔපචුනිටි එකක් අපිට පේන්න ඕනේ පල්ලෙහැන් ගියා මෙයා මේ රිස්ක් එක හරි ඔපචුනිටි එක සම්බන්ධ කරා කියලා යාගේ බිස්නස් එකට. ඒතර අන්නේ කනෙක්ටිවිටි එක හරි ඉම්පෝර්ට්. දැන් ඕගොල්ලෝ අහපු හින්දා මම මේක කිව්වේ නැත්තම් හරිත් නැහැ. දැන් මේ බලනකොට ගොඩක් වෙලාවට කට්ටිය ඇවිල්ලා දැන් මේ කරුණු ටිකක් මේක මොනවද තියෙන්න ඕනේ කියලා කිව්වේ නැත්තම් බදි වගේනේ. හින්දා මම මේ ටික කියන්නම්. හැබැයි මම මෙහෙමයි මේ මගේ කතාවම කියන්නේ. දැන් මෙතන අපි කිව්වා වගේ ඉස්සලා තියෙන්න ඕන පටන් ගන්නකොට එක්සිකියුටිව් සමරි එකක් කියලා කියන එක තමයි මේ සාරාංශය මේ කියන ප්ලෑන් එකේ. ඊළඟට අපි මෙතන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ පොඩ්ඩක් මේ කන්ටෙක්ස්ට් එක, එන්වයරන්මන්ට් එක. ඒතර මොකද්ද මේ අපි කතා කරන එකට අදාළම නේ. එතෙන්දී අපි කතා කරනවා බාහිර පරිසරය පිළිබඳ පොඩි ඇනලිස් එකක් කරනවා මේ රටේ තත්ත්වය මතක තියාගන්න. ඔයා ඇනලයිස් කරන්න ඕන අද තත්ත්වේ නෙමෙයි ආ. දැන් මේ අද මේ දේශපාලන තත්ත්වය ආර්ථික තත්ත්වය නම්මනම් කියලා ඒක වැඩක් නෑ මේ බිස්නස් ප්ලෑන් එකට. අද තත්ත්වය අපි තේරුම් අරගෙන අපිට පුළුවන්කම තියෙනුනේ අද තත්ත්වය මත අපි දැන් මේ ප්ලෑන් එක හදන්න ඊළඟ අවුරුදු දෙකට හෝ තුනට හෝ පහට නම් ඒ අවුරුදු පහ ඇතුළත ඔයාගේ අදහස මොකද්ද මේ කියන වාතාවරණය.
කොහොමද එන්වයරන්මන්ට් එකේදී අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මොනවද අපි සාමාන්‍යයෙන් ට්‍රෙඩිෂනලි ගත්තොත් අර මොඩල් ගැන ගත්තොත් පෙස්ටෙල් ඇනලිසිස් එක කියලා අපි එකක් කරනවානේ පරිසර ඇනලයිස් කරන එක ඒක තමයි ගොඩක්ම භාවිත කරන්නේ ප්‍රශ්නයක් නැහැ මේ මොඩල් එක තිබ්බ හෝ නැතා හෝ පරිසර කාර්ය ඒකට එන්වයරන්මන්ටල් ස්කෑන් එක ඊළඟට අපි එනවා ටිකක් ඇතුළට බාහිර පරිසරයෙන් ඇතුළට ඒ මොකද්ද ඉන්ඩස්ට්‍රි එක ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එමන තමයි කියනවා කම්පිටිටිව් ඇනලිසිස් එක කියලා එතන අපි කතා කරන්නේ මේ ඔයා මේ ව්‍යාගේ ව්‍යාපාරය කරන කර්මාන්තය ගැන ඒකේ ඉන්න තරගකරුවන් ගැන ඒකේ තියෙන ප්‍රවණතා ගැන ඒකේ තියෙන අවස්ථා ගැන ඔයා පුළුල් විග්‍රහයක් කරනවා. ඉතින් ඔතෙන්දී අපිට එක එක ටූල්ස් තියෙනවා පාවිච්චි කරන්න. අපි ඔතෙන්දී සාමාන්‍යයෙන් කතා කරනවා අර මයිකල් ෆෝටගේ 5 forces analysis කියලා එකක් තියෙනවා. ඒකෙන් අපිට ගොඩාක් දුරට ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එකක් කරන්න පුළුවන්. ඊළඟට අපි ඔය SWOT ඇනලිසිස් එක කියන කේදෙත් කොටසක් තියෙනවා එළියට කොටසක් තියෙනවා ඇතුළට. strength weakness opportunity threat කියන එක කියන්නේ එතකොට opportunity threat කියන්නේ එළියේ තියෙන්නේ. strength weakness කියලා තියෙන්නේ ඇතුළේ තියෙන්නේ. එතකොට ඒකත් යම් කිසි මට්ටමකට මේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක සම්බන්ධ වෙනවා. මෙතන වැදගත් වෙන්නේ ඔයයි පාවිච්චි කරන ටූල් එක නෙමෙයි. ඔයා කොයිතරම් දුරට ඔය පරිසරය නැත්තම් ඔයාගේ ඉන්ඩස්ට්‍රි එක විශ්ලේෂණය කරලා ඔයාගේ මේ කතා කරන ප්‍රොඩක්ට් එකට නැත්තම් බිස්නස් එකට අදාළ දේවල් එතනින් ගන්නවද කියන එක. ඒක තමයි වැදගත් කෑල්ල. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. මම අලුතෙන්ම ව්‍යාපාරයක් පටන් ගන්න හදනවා බුක් කීපින් වලට. සරලව ගමුක බුක් කීපින් වලට කියලා. දැන් මේ ආයතනයට සම්බන්ධයක් තියෙනවා යම්කිසි ආකාරයකට. එතකොට බුක් කීපින් කියුවම දැන් පොත් තියාගන්න. ඒතර මම තියාගන්නේ ඔන්ලයින්ද ඔෆ්ලයින්? ඒ කියන්නේ මේ මැනුවල්ද? පොත ලියලා කරනවද නැත්නම් සිස්ටම් එකක් භාවිත කරනවද? ඔන්න දැන් මම හිතුවා. ඒතර මම ඔන්ලයින් බුක් කීපින්. එතකොට මම මේක කරන්නේ මෙතනට ඇවිල්ලා කරන්න ඕනද නැත්නම් කට්ටියට අවුට්සෝස් කරන ඕන තැනක මගේ මාකට් එක ලංකාව පුරාම ද ලෝකෙ පුරා ඕන තැනක ඕන කෙනෙකුට ලංකාවේ කම්පැනි එකක් ගන්න පුළුවන් තියන්න පුළුවන් ඔන්න ගත්තා ඔන්න මේක තමයි මගේ බිස්නස් එක දැන් එතකොට ඕකට අදාළව මගේ කම්පිටිටිව් එන්වයරන්මන්ට් එක කියලා මම දැන් ඉන්නේ කොළඹ බම්බලපිටියේ මගේ ඔෆිස් එක තියෙන්නේ මම බලන කොල්ලපිටියේ තියෙන එක මොකද්ද ඈ මේ යුනියන් ප්ලේස් එකේ තියෙන එක මොකද්ද මොකද වගේ ළඟේ තියෙන කට්ටියනේ එහෙම බලලා හරියන්නේ නැහැ මොකද දැන් මගේ ඉන්ඩස්ට්‍රි එකේ මගේ මාකට් එක ඔන්ලයින් ගියාන් පස්සේ මට මේ ඔන්ලයින් හරහා මට ලංකාව පුරාම ඉන්න අයව අප්‍රෝච් කරන්න ඕනේ. එතකොට මගේ සමස්තය එතන තියෙන්නේ. එතකොට මම අන්න ඒ සමස්තය පිළිබඳ මගේ ප්‍රොඩක්ට් එකට සම්බන්ධ කරලා ගත්තද. ඒක වෙනස් වෙනවා. ඔයා ගිහිල්ලා බුක් කීපින් කරන ආයතනයක් දැම්මනම් ඒක ප්‍රදේශයක ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට පොත් ටික හදලා දෙනවා කියන එක වෙනයි. එතකොට එතෙන්දි වාගේ කන්ටෙක්ස්ට් එක වෙනස්. එතකොට වැදගත් වෙන්නේ වන්නේ Tamante ව්‍යාපාරයට ගැළපෙන විදිහට අර කියන දේවල් ටික සම්බන්ධ කරගන්නවද කියන කාරණාව. ඔන්න මම දෙවෙනි එක කිව්වා මුලින්ම තිබු එක්සිකියුටිව් සමරි එක ඊට පස්සේ මම කිව්වා එන්වයරන්මන්ටල් මේ ස්කෑන් එක කියන්නේ බාහිර පරිසරය ඊළඟට කම්පිටිටිව් එන්වයරන්මන්ට් එක කියන එක. ඊළඟට ඔකේ වැදගත්ම කැලල තමයි දැන් ඉන්නේ ඊළඟට. ඒක තමයි ඔයාගේ ටාගට් මාකට් එක මොකක්ද? ඒ කියන්නේ ඔයා මේ බාණ්ඩේ හෝ සේවාව ඔයා හදනදී දාන්න බලාපොරොත්තු වෙන වෙළඳපොළ මොකක්ද කියන එක. මාකට් එක කියලා කියන්නේ පුද්ගලයා කෙනෙක් විතරක් නෙමෙයි. අපේ බාණ්ඩේ අවසාන වශයෙන් අලෙවි වෙන්නේ කොතනද කියන එක. රයිට්? ඒක ඔන්ලයින් වෙන්න පුළුවන්, ඔෆ්ලයින් වෙන්න පුළුවන්. ඔය දාන විදිය මොකක් වුණත් අවසානයේ කොතනින්ද මේ කියන්නේ? එතෙන්දී අපිට තියෙන්න පුළුවන් අරමුණු මේක ගොඩක් අයට දෙන්න එක ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට ප්‍රධාන වශයෙන් තෝරගත්ත කොටසක් තියෙනවා. ඔක සාමාන්‍යයෙන් මාකටිං වල තියෙන STP මාකටිං කියලා. segmentation, targeting and positioning කියලා. ඒ කියන්නේ අපි කරන්නේ අපි ඉස්සල්ලාම සමස්ත වෙළඳපොළ හඳුනා ගන්නවා. දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපි හිතනවා අපි ගිහිල්ලා වෙළඳපොළට දානවා ඇඳුම්. පිරිමි ඇඳුම් කියලා කියන්නේ. පිරිමි ඇඳුම් shirts. දැන් ෂර්ට්ස් දානකොට ෂර්ට්ස් කියන එකේ සමස්ත වෙළඳපොළ තමයි මේ ලංකාව කියලා ගත්තොත් ලංකාවේ ඉන්නේ සමස්ත පිරිමි සංහතියේම අපේ වෙළඳපොළ. ඒ කියන්නේ සමස්ත වෙළඳපොළ. එතකොට මේ ෂර්ට් අඳින හැමෝම සමස්ත වෙළඳපොළ වුණාට මම මේ හැමෝටම ෂර්ට් දෙන්නේ නැහැ. මම ඊට පස්සේ තීරණය කරනවා මේකෙන් අපි කඩනවා. පිරිමි කියන කට්ටිය පුළුවන් වයස අනුව කඩන්න පුළුවන්. ප්‍රදේශය අනුව කඩන්න පුළුවන්. ඊළඟට ඒගොල්ලන්ගේ රැකියාව අනුව නම් කඩන්න පුළුවන්. ඒ කියන්නේ වෘතියක ඉන්න කට්ටිය නැත්නම් වෘතියක් කරන්නේ නැති කට්ටිය ඒ වගේ අපිට කේක් විදිහට කඩන්න පුළුවන් අපිට ඒ අවශ්‍යතාවය අනුව කඩා ගන්න පුළුවන් ඊට පස්සේ ඔන්න කරා මාකට් එක තෝරගත්ත කැඩුව කොටස් වලට ඊට පස්සේ අපි තීරණය කරනවා මේකෙන් මම මෙන්න මේ දවට තමයි මම තෝරගන්න මාකට් එක. එතකොට ඒක ඒ ටාගට් මාකට් එක මොකක්ද කියන එක
අපි දෙන්න ඕනේ පැහැදිලිව එහෙම උනේ නැත්නම් අපි ඉන්වෙස්ටර්ත් කන්ෆියුස් වෙනවා අපිත් එක්ක වැඩ කරන ස්ටාෆ් එකත් කන්ෆියුස් වෙනවා අපි විශේෂයෙන්ම අපේ මාකටිං කැම්පේන් එක ගොඩක් තැන්වල මමට උදාහරණ කියන්න වෙලාව මදි අද ගොඩක් තැන්වල ආයතන ඒගොල්ලන්ගේ මාකටිං කැම්පේන් එකම ෆේල් වෙන්නේ ටාගට් මාකට් එක හරියට අඳුනගන්නේ නැතුව ඔහි පොඩුවේ කැම්පේන් කරනවා අන්තිමට කොහෙටවත් මේක වදින්නේ නැහැ මාකට් එකෙන් පස්සේ අපි හිතන්න ඕන අපේ තියෙන competitive advantage එක අපි කියන අපි සාපේක්ෂ වාසිය කියන්නේ අපිට පුළුවන්කම තියෙන ඕන මෙතන ඉන්න කියන්නේ අපි මේ ડોකියුමන්ට් එක බලන අයට අපි නැත්තම් මම ආයතනයක් විදිහට නැත්තම් මේ ප්‍රොඩක්ට් එක ඒ ප්‍රොඩක්ට් එකක් විදිහට වෙළඳපොලේ තැනක් ගන්න තරම් මොනවද මට තියෙන දේවල් මේ ප්‍රොඩක්ට් එකේ තියෙන විශේෂතා මොනවද නැත්තම් මගේ ආයතන විශේෂතා මොනවද ඊළඟට අනිත් අයට නැති මගේ ළඟ තියෙන දේවල් මොනවද එහෙම නැත්තම් වෙළඳපොලේ දැනගෙන තියෙන හිඩස මොකද්ද මම මේ ෆිල් කරන්න යන එතකොට ඒක මට වාසියක් වෙනවා ඒක කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් කියලා අනෙකුත් තරගකරුවන්ට සාපේක්ෂව මගේ ළඟ තියෙන විශේෂත්වය මොකක්ද අපි සාමාන්‍යයෙන් ඔක තවත් වචනයක් පාවිච්චි කරනවා USPs කියලා යුනික් සෙලින් ප්‍රොපොසිෂන්ස් කියලා මගේ ළඟ තියෙන විශේෂතා මොනවද කියලා ඊළඟට වැදගත් වෙන එක තමයි බිස්නස් මොඩල් එක කියන්නේ ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාර ආකෘතිය ඒ ව්‍යාපාර ආකෘතියක ඔක ඇතුළේ තියෙන ගොඩාක් කෑලි. ඔක වෙනම මාතෘකාවක් විදිහට කතා කරන්න පුළුවන් ලොකු එකක්. ඒතර අපි සරලව ගත්තොත් එහෙම ව්‍යාපාරයේ තියෙන මොනවද ව්‍යාපාරයේ තියෙන අංශ ටික මොනවද? ඊට පස්සේ ඒකේ ක්‍රියාකාරකම් මොනවද? අපේ පාරිභෝගික කොට්ටාසෙ මොකද්ද? සප්ලයර්ස්ලා කොහොමද දෙන්නේ? ඊට පස්සේ මේකේ අපි තව කතා කරනවා කලමනාකාරීත්වය ගැන කතා කරන්න පුළුවන්. ඔය වගේ අපි මේකේ තියෙන ව්‍යාපාරයේ තියෙන ඒ ආකෘතිය මොකද්ද කියන එක දල අදහසක් එතන දෙන්න ඕන බලන කෙනාට. මේක ඇතුලේ අපි සම්බන්ධ කරනවා අපි ලොකුවට පැහැදිලි කරන්න යන්නේ නැහැ මොකද ඒක අපි තියෙන රහස්‍ය දේවල් වැඩිය දෙන්නේ නැහැ මේක කෙනෙකුට වෙන කෙනෙකුට මේක දෙනකොට නමුත් අපේ ස්ට්‍රැටජි එක අපි කියන මොන වගේ ප්ලෑන් මේ මේ අර උපාය මාර්ග ක්‍රමවේදයක්ද අනුගමනය කරන්න කියන එකත් පොඩ්ඩක් අපි උදේට දෙනවා එතකොට කෙනාට අදහසක් ගන්න ඊළඟට වැදගත් වෙනවා ඔය සාමාන්‍යයෙන් අපි දාන දේවල් තමයි කලමනා කරන ආකෘතිය කියන්නේ අපි කියන මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක කියන එක මේකේ කොහොමද ඩිපාර්ට්මන්ට් බෙදලා තියෙන්නේ තනතුරු කොහොමද ගිල්ල තියෙන්නේ දලාසෙන් අදහසක් දෙනවා ඊළඟට අපිට පුළුවන් නම් එතෙන්දි වැදගත් වෙනවා මේ මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක ඇතුළේ ඉන්නවා නම් අර පුද්ගලික ප්‍රොෆයිල් එක විකුණන්න පුළුවන් කට්ටිය. ඒ කියන්නේ මේක අපි සම්බන්ධ කරන් ඉන්නවා නම් හොඳ නම ගිය කට්ටිය, හොඳ ප්‍රොෆයිල් එකක් තියෙන කට්ටිය, ඒගොල්ලෝ පුළුවන් තරම් මෙතන ෂෝකේස් කරන්න ඕනේ. පොතේ ඒක වාසියක් වෙනවා ඔයාට ඔයාගේ ආයතනය ගැන පැහැදිලි කිරීමක් කරද්දී. අපි මේ අර රටේ ඉන්න නම ගිය කෙනෙක් අපිත් එක්ක වැඩ කරනවා. නැත්නම් මේ සම්බන්ධයෙන් විශේෂඥ අපිත් එක්ක වැඩ කරනවා. මෙහෙම ටීම් එකක් අපේ ඉන්නවා. ඒ වගේ පොඩ්ඩක් ඒව මතු කරලා ගන්න ඕනේ. ඊළඟට අපිට ඕන කරනවා financial forecast එක කියන. ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශවල පුරෝකථනයක් අපි වෙනවනේ මූල්‍ය තත්ත්වය අපි මොනවද මේ කියන plan එක අනුව අපි ඉදිරි අවුරුදු 3 හෝ 5 හෝ කාල සීමාව ඇතුළත අපි බලාපොරොත්තු වෙන මූල්‍ය තත්ත්වය. ඊළඟට අපි ගොඩක් අය නොකරන දෙයක් තියෙනවා. ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන. මොකද මම මුලින් කිව්වා වගේ අපි මේ plan එකක් හදනවා කියලා කියන්නේ මේ හදන්නේ අනාගතයටනේ. අවුරුදු 3කට හරි 5කට හරි. ඒතකොට අනාගතයට හදනකොට අපි අනාගතය දැකලා නැහැ. නමුත් අපි අනාගතය ගැන යම්කිසි අදහසක් තියෙනවා. අපි උපකල්පන තියෙනවා. එහෙනම් මේ උපකල්පන ටික අනිවාර්යයෙන්ම දාන්න ඕන අපි මේ plan එක හදනකොට භාවිතා කරපු උපකල්පන මොනවද කියලා. අපි කියන assumptions ටික. ඒක ඊටාම වැදගත්. සාමාන්‍යයෙන් දානකොට කෙනෙකුට අදහසක් ගන්න මේ assumption මත මේ මත තමයි අපි මේක හදලා තින්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට අපි රටේ ආර්ථික වර්ධන වේගය නැත්තම් inflation එක වෙන්න පුළුවන් interest rate එක අපි අපේ රෝහතන වලට අදාළ නම් අපි කියනවා මෙන්න මේක අනුව තමයි මේක හදලා තින්නේ. ඒකෝර ඒක වෙනස් වුණොත් වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට foreign exchange rate එක අවශ්‍ය වෙනවා. ඒක ඕක තමයි මම දැන් කියපු කරුණු ටික තිබ්බනම් සාමාන්‍යයෙන් plan එකකට අවශ්‍ය කරන ගොඩාක් දේවල් ඔය කියන්නේ සාමාන්‍ය business plan එකට ඕන කරන කරුණු ඔක්කොම වගේ මම ඔය කියපු එක ඇතුලේ cover වෙලා තියෙනවා. ඊට අමතරව අපි සමහර වෙලාවට කරන දෙයක් තමයි මේ මේ කියන කරුණු ටිකට අමතරව අපි annexures කියලා. නැත්නම් ඇමුණුම්. අපි දානවා ඔය කතා කරපු දේවල් වලට තව පරිබාහිරව වැඩිපුර සාක්ෂි සපයන වැඩිපුර විස්තරාත්මක දේවල් මොකද අර බලන කෙනාට අදහසක් ගන්න. හරි. ඊළඟ ප්‍රශ්න විදියට අපිට දැන් ගොඩක් පැහැදිලි. එතකොට දැන් business plan එක කරනකොට බුදුමගේ අත්දැකීමත් එක්ක ගොඩක් අය කරන වැරදි මොනවාද? වැරදි ගොඩක් දැකලා ඇති. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද? Right. වැරදි නම් ඕන තරම් කියන්න පුළුවන්. දැන් ගොඩක් අය දැන් මගේ ළඟට ඔය business plan හදාගෙනකොට සමහරු හදාගෙනත් එනවා. ඇවිල්ලා මෙන්න මෙහෙම එකක් මං හැදුවා පොඩ්ඩක් බලලා දාසත් දෙන්න කියලා. නැත්තම් සමහරු කියනවා හදලා දෙන්න කියලා. ඒගොල්ලන්ගේ අර ඔළුව දාගෙන තියෙන දේවල් ටිකක් තියෙනවා. මම පොඩ්ඩක් අමතක වෙන්න කලින් තව දෙයක් කියන්නම්. දැන් මම සාමාන්‍යයෙන් ওই strategy planning වගේ දේවල් ලොකු ආයතන වලටත් ගොඩක් මම කරනවා. මම දැන් අවුරුදු කීපයකට කලින් පත්තරේ ආටිකල් එකක් ලිව්වා. ඉංග්‍රීසියෙන් තියෙන්නේ. පුළුවන් නම් බලන්න how not to do a strategic plan කියලා.
ඒක තියෙන ඩේලි FT එකට මම ලිව්වේ ඒකේ මම සාමාන්‍යයෙන් ලොකු ආයතනවලදී plan එකක් හදනකොට අපි ගොඩක් වෙලාවට වරද්දගෙන පැතිකඩ ටිකක් මම ඒකේ දාලා තියෙනවා පොඩ්ඩක් බලන්න එතකොටත් සමහරවිට තිනුත් අදහසක් ගන්න පුළුවන් ඔය strategy planning එකක් කරද්දී සාමාන්‍යයෙන් අපි ආයතනයක් වරද්දගෙන දැන් ගොඩක් මම ඉතන කතා කරලා තියෙනවා දැන් ඔය අහපු ප්‍රශ්නෙට මේකේ ගොඩාක් පැතිවලින් කියන්න පුළුවන් මම දැන් කාල වේලාවත් එක්ක කීපයක් විතරක් කියන්නම් පළවෙනි එක තමයි මම සාමාන්‍යයෙන් කියනවා මේ keep it short කියලා ඒ කියන්නේ අර මම කිව්වා වගේ මේකේ අර plan එකක් හදනකොට අපිට ගොඩක් වෙලාවට වෙන දේවල් තමයි කරුණු ගොඩාක් අපිට එනවා දැන් විශේෂයෙන්ම අපි දැන් ඔය environmental scan නම් බලන්න කරන්න ගියාම අපි කරා අපි පුරුද්දක් Google එකේ ගහලා ගන්න එකනේ කරන්නේ ටොන් ගණන් එනවා හරි ඉතින් දැන් මේක ආවට පස්සේ ඔය ටික ඔක්කොම අර කස්සර බන්න හොඳ නැහැ right අපි බලන්න ඕන ඒ plan එක අර මම මුලින් කිව්වා වගේ කාටද මේක දෙන්නේ මොකද්ද මේකේ අරමුණ ඒකට ගැළපෙන විදිහට පුළුවන් තරම් මේක සරල කරන්න සරල කරන්න මොකද මේකේ තියෙන කොලගාල නෙමෙයි වැඩේ this not the quantity that matters it's the quality මේක අපි කියන ප්‍රෙසයිස් වෙන්න ඕන පුළුවන් තරම් ඒක අවශ්‍යම දේවල් ටික දාලා පුළුවන් තරම් සරලව ඒක හදන්න එක දෙවෙනි එක තමයි ගොඩක් අය වරද්ද ගන්න එක තමයි අර මං කිව්වා වගේ audience එක දන්නේ නැති එක know your audience මොකද ඒක වැදගත් කෑල්ලක් තියෙනවා audience එක දැනගන්නවා කියන එකකින් අදහස් කරන්නේ මේ plan එක අවසානයේ භාවිතා කරන්නේ කවුද කියන එකනේ දැන් මේක බැංකුව නම් භාවිතා කරන්නේ මේ plan එක හදන කෙනා දැනගන්න ඕන මේක බැංකුවක ඉන්න නිලධාරියෙක් ආයතනයක plan එකක් දිහා බලන විදිහ මොකක්ද කියලා තේරුම් ගන්න දැන් මම bank loan එකකට plan එකක් හදනකොට මම හදන්නේ බැංකුවේ පැත්තෙන් ඉතලා මම නිතරම මේක හදනකොට බලන මම බැංකුවේ හිටියනම් මම මේක කොහොමද මම ගන්නෙ මම බැංකුවේ හිටියනම් මම මේකට මොන වගේ තරද්ද දෙන්නේ මම මේක පිළිගන්නවද මේකට මොන වගේ සාක්ෂිද මට ඕන කරන්නේ අන්න ඒ වගේ මම එයාගේ පැත්තෙන් මේක බලනවා තෝ එයාගේ පැත්තෙන් බලනවා කියන එක කරුණු දෙකක් තියෙනවා එකක් තමයි මේක භාවිතා කරන කෙන පුද්ගලයාගේ අවශ්‍යතාවය මොකද්ද ඒ පුද්ගලයාට මම මේක දුන්නට පස්සේ එයා සෑහීමටපත් වෙන්න ඕන කරන කරුණුද තියෙනවද කියන එක එකක් ඒ කියන්නේ තාක්ෂණික කරුණු දෙවැනි එක මේක භාවිතා කරන පුද්ගලයාගේ බුද්ධි මට්ටම සහ දැනුම ඒකත් වැදගත් වෙනවා ඒ කියන්නේ සමහරලාට මම මේ plan එක ගිහිල්ලා දෙන්නේ දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ අපි මේක ගිහලා අපි අධ්‍යක්ෂක මණ්ඩලයට මේක ප්‍රසන්ට් කරන්න මේ plan එක අධ්‍යක්ෂක මණ්ඩලය යනකොට අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න හැමෝම මේ මූල්‍යාංශයෙන් විශේෂඥයෝ නෙමෙයි. ඒගොල්ලෝ බිස්නස් අංශ විශේෂඥයෝ නොවෙන්න පුළුවන්. දැන් සමහරවිටම අපි දකිනවා දැන් හොස්පිටල් එකකට හොස්පිටල් එකේ බෝඩ් එකේ ගොඩක් වෙලාවට ඉන්නේ ડોක්ටර්ස්ලා. ඒකෝනේ වෛද්‍යවරුන්ට අර බිස්නස් ෆයිනෑන්ස් කියන එක ලොකු අවබෝධයක් නැති වෙන්න පුළුවන්. එතකොට අපි මේක කොහොමද ඒ බලන කෙනාට තේරෙන විදිහට මේක ප්‍රසන්ට් කරන්න කියන්නේ. ඊළඟට මම තවත් කියන කාරණාවක් තමයි ඔය අලුතෙන්ම විශේෂයෙන්ම ස්ටාර්ට්අප් එකක් වගේ අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට plan එකක් හදන්න කලින් අපි කියනවා ඔයා එකපාර මේ ලොකු plan එකක් හදන්න ඉස්සෙල්ලා පොඩි 1 page 2 page document එකක් හදන්න ඔයාගේ තියෙන overall idea එකයි ඔය දන්න කරුණු ටිකයි දාලා පොඩ්ඩක් ඒක ටෙස්ට් කරන්න. ඒ කියන්නේ පොඩ්ඩක් මේක හදලා දන්න කියන කීප දෙනෙකුට දෙන්න පොඩ්ඩක් බලන්න විද්වතුන් හරි කවුරු හරි බෙන්ට කෙනෙකුට දීලා පොඩ්ඩක් යාට බලන්න මේ එකපාර මේ ලොකු plan එකක් හදන්න ඉස්සෙල්ලා පොඩි එකක් හදලා ටෙස්ට් කරලා බලන්න. එතකොට ඒක දුන්නම වාගේ අපි සාමාන්‍යයෙන් අපි කියනවා මේකට දැන් ඉන්වෙස්ටර්ස්ලාට අපි වෙනකොට අපි කියනවා ටීස් එකක් කියලා එකක් හදනවා. අපි ඒක ඉන්වෙස්ටර් කෙනෙකුට අපි දෙන්නේ නැහැ මුළු plan එකම. අපි ඉස්සෙල්ලා මේ පිටු හතරක පහක එකක් හදලා මේක high level ටික දානවා. දාලා ඊට පස්සේ බලනවා එයා මේකට මොනවද හිතන්නේ. එයා මොන වගේ ප්‍රශ්න දාන්නද? දැන් මම ගොඩක් වෙලාවට දැන් ඔය ඉන්වෙස්ටර්ස්ලා පිච් කරනවා අපි කරන්නේ අපි යාට දෙනවා ඒක. දීලා අපි අත් එක පොඩි සාකච්ඡාවක් දානවා කැමැත්තක් තියෙන කට්ටියට. ඊට පස්සේ එයා කියනවා මම කැමති මෙන්න මේ ටික පොඩ්ඩක් දැනගන්න. මම කැමති මෙන්න මේ පැත්ත බලන්න. එතකොට අපිට අදහසක් එනවා එයා මොන මොන දේවල්ද එයාට ඕන කරන්නේ. සහ එයා මේක සම්බන්ධයෙන් චෝදනා මොනවද? අන්න ඒ ටික ගත්තම අපිට පුළුවන් ඒව එකතු කරගෙන අර දීර්ඝ plan එක හදන්න ඒවත් එක්ක. නැත්තම් ලොකු plan එකක් හදලා ආපහු මුලින් ඉඳලා වෙනස් කරන්න එක අපරාධයක්. ඉතින් ඒක අනිත් කාර්ය විශේෂයෙන්ම ස්ටාර්ට්අප් වගේ තැන්වලදී. ඕනෑම ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට ව්‍යාපාරයේ වැදගත්ම කොටස තමයි ව්‍යාපාරයේ ආකෘතිය. මම හැමදාම කියන කාරණාවක් තමයි businesses never fail. business model fails කියන. ඒ කියන්නේ අද ගත්තොත් කෑම කඩ වැහිලා කිව්වොත් ඒක වැරදිනේ. කෑම කඩ සමහරේ වැරලා සමහරේ වහලා. ඒ වහලා තියෙන්නේ model එක fail කට්ටිය, ඇරලා තියෙන්නේ model එක සාර්ථක කට්ටිය. ඒතකොට මේ model එක තමයි වැදගත්. එතකොට ඔයා business plan එකක් හදනකොට ඔයාගේ ව්‍යාපාර ආකෘතිය කොයිතරම් සාර්ථකව තියෙනවද කියන එක හරියටම බලන්න ඕනේ. ඒක තමයි වැදගත්ම කෑල්ල. Right. business plan එකක් හැදීම සම්බන්ධයෙන් ඉතාමත් practical විදියට ඔයාලට solutions මේ වීඩියෝ එකෙන් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් දැන් මේ කියපු කරුණුත් එක්ක ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙන්න පුළුවන් තවත්
ඩෞට්ස් තියෙන පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකෙන් වඩ මේ වහන්න පුළුවන් ඒත් එක්කම වඩ චාමින්ද කුමාරසිරිත් එක්ක කියලා පර්සනලි කනෙක්ට් වෙන්න කැමති නම් එතුමාගේ සර් සේවාවන් වඩ ලබා ගන්න කැමති නම් ඔයාගේ බිස්නස් එක ග්‍රෝ කරන්න අවශ්‍ය නම් chaaminda.com කියලා ඒ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මීට අමතරව දැන් මේ බිස්නස් ප්ලෑන් එක හැදීම සම්බන්ධයෙන් තවත් ප්‍රායෝගික තවත් ගැඹුරට ගිහිල්ලා ඔයාලට solutions දැනගන්න කැමති නම් ඔයාගේ ස්ටාර්ට්අප් එකට ගිහිල්ලා වෙනම ප්‍රශ්න ඔයාලට තියෙනවා නම් මේ සම්බන්ධයෙන් චාමින්ද කුමාරසිරි පවත්වන Zoom එක ඔස්සේ පවත්වන වෙනම වීඩියෝ මාලාවක ලින්ක් එකත් මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඔයාලට ඒකට සම්බන්ධ වෙලා ඔයාගේ ප්‍රශ්න යාත් එක්ක විසඳගන්න පුළුවන්